හාමුදුරුවන් වහන්සේලාගෙන් අවසරයි. වේදිකාවේ ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ආදරණීය ටිල්වින් සිල්වා සහෝදරයාගෙනු, ඒ වගේම මේ මාතර දිස්ත්‍රික්කයේ සඳහා නායකත්වය සපේන ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන සුනිල් හඳුන්නිති සහෝදරයාගෙනුත්, ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්නවා ජාතික ජනබලවේගයේ ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී හරිණි අමරසූරිය සහෝදරිය, ඒ වගේම ජාතික ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික්කයට නායකත්වය සපේන සමන්ත විද්‍යාරත්න සහෝදරය, ඒ වගේම ජාතික ජනබලවේගයේ මොනරාගල දිස්ත්‍රික්කයට නායකත්වය සපේන ජයවර්ධන සහෝදරය ඇතුළු ඒ විධායක සභාව නියෝජනය කරන සහෝදරවරුන්, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ නායකත්වය උසුලන අපේ පద్මසාන්ත සහෝදරය ඇතුළු විධායක සභාව නියෝජනය කරන හිනුදුම සුනිල් සොයුර ඇතුළු වේදිකාවේ ඉන්න සියලු දෙනාගෙනුත්, ඒ වගේම ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ ජාතික ජනබලවේගයේ ඉහළින්ම ඔසවා තබන්න කටයුතු කරන නලින් හේවගේ සහෝදරය ඇතුළු ගාල්ල දිස්ත්‍රික්කයේ විධායක සභාව නියෝජනය කරන සහෝදරවරුන්ගෙන්, ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ නායකත්වය සපේන නිහාල් ගලප්පති සහෝදරයා, ඒ වගේම තව ගොඩක් අය ඉන්නවා නේද, අපේ අම්පාර දිස්ත්‍රික්කයේ ජාතික ජනබලවේගයේ ගොඩනැගීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරන අපේ වසන්ත සහෝදරයා, ඒ වගේම මාචාර්ය හිනුදුම සුනිල් සොහිරා, ඒ වගේම අපේ ගායක කපුගේ සොහිරා, ඒ වගේම ජගත් මනුවරණ සොහිරා ඇතුළු වේදිකාව නියෝජනය කරන සියලුම සහෝදරවරු සහෝදරියන්ගෙන්, සහභාගි වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියන් දුවලා පුතාලා ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් මේ දූෂිතයන් යටතේ මේ රට විනාශයට පත් කරන ලද අපරාධකරුවන් යටතේ මේ රට හිඟන රාජ්‍යයක් බවට පත් කරන ලද පාලකයන් යටතේ පවත්වනු ලබන අවසන් මෛරෙලිය තමයි ජාතික ජනබලවේගය අද මේ පවත්වන්නේ. එහෙම නෙවෙයිද? තව මේ දූෂිතයන් යටතේ, තව මේ දූෂිත ප්‍රභූතන්ත්‍ර යටතේ එක මැයි දිනයක්වත් මේ රටේ තියයිද? එහෙම නැහනේ. නෑ, ලෑස්ති වෙන්න ඕන. ඒ වගේම එළබෙන මැයි දිනේ පවත්වන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් යටතේ කියන එකත් අපි මතක් කරන්න කැමතියි. අපි දන්නවා අද මෙතෙන්ට එක් රැස් වෙලා ඉන්න ලක්ෂ සංඛ්‍යාත ජනතාව වගේම අපි අද මේ දිනය මේ මාතර ලක්ෂයකට අධික පිරිසක් අභිමුව මේ දිනය පවත්වනවා. මේ වගේම කොළඹත් එහෙමයි, අනුරාධපුරෙත් එහෙමයි, යාපනෙත් එහෙමයි. ඇයි? මේ දිනවලට ලක්ෂ සංඛ්‍යාත ජනතාවත් සහභාගි වෙමින් තිබෙනවා. මේ ජනතාවගේ එක අපේක්ෂාවක් තිබෙනවා, අරමුණක් තිබෙනවා, බලාපොරොත්තුවක් තිබෙනවා. ඔබ මෙතෙන්ට ආවේ ඇයි? මේ රට මේ විනාශය මුදවා ගැනීම සඳහා අරමුණක් තිබෙනවා. ඔබ මෙතෙන්ට ආවේ ඇයි? අපේ දරුවන්ට මීට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් තිබෙනවා. ඔබ මෙතෙන්ට ආවේ ඇයි? මේ දූෂිතයන් පළව හැරලා මේ රට ගොඩනැගීමේ නව යුගයක් උදා කිරීමේ අපේක්ෂාවක් තිබෙනවා. ඒ වෙනුවෙන් තමයි ඔබ මෙතෙන්ට ආවේ. හැබැයි අපි දන්නවා මෙතෙන්ට ආපු පිරිසට වඩා වැඩි පිරිසක් එළියේ ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. ලංකාවේද, විදේශගත ශ්‍රී ලාංකිකයන්ද වැඩිම ප්‍රමාණයක් අද ජාතික ජනබලවේගයේ දෙස ඇස් යොමාගෙන ඉන්නවා. එවැනි විදිහ
ඒමන විද ත්‍රීවිල්ලයකට නැංගොත් ඒක ඉන්න රීදුරු මහත්ත මොකක්ද කියන්න. සෞදරයා මේසරේ වෙනස කරන්න අපි ලෑසිගෙන කියන්න ඇත්ත. අපි වෛද්‍යවර එක්ගාවට බෙහෙත් ගන්න ගියොත් වෛද්‍යවරුන්ගේ විශාල ප්‍රමාණයක් කියන්න මොකක්ද. මේක වෙනස් කරන්න ඔගුල මැදිහත් වෙන කියලා ඉල්ලන්නේ නැද්ද? අපි නඩුවක් කතා කරන්න නීතිඥ මහත්තයෙක් ගාවට ගියොත් පහුගියද අපි මේ මාතර නීතිඥ සහෝදරවරු එකතු කරා. සහෝදරියන් මම හිතන්නේ මාතර ඉන්න අයගෙන් අපේ ජයන්ත පතන සහෝදරයන 80%කට වඩා වැඩි ප්‍රමාණයක් නීතිඥවරු සම්බන්ධ වුණා. ඒ හැමදෙනාම කතා කරන්න මොකද්ද? ජාතික ජනබල වේගයේ ජයග්‍රහණ වෙනුවෙන් මැදිහත් වෙන්න කියන ගොවි බිම් තුල, වැඩ බිම් තුල, කාර්යාල තුල. එනිසා මෙතෙන්ට සහභාගී නොවුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාව අද ජාතික ජනබල වේගයේ දෙස ඇස් යොමාගෙන ඉන්නවා. එහෙම නැත්ද? බලාගෙන ඉන්නේ කාදියාද? ඇස් යොමු වෙලා තියෙන කාදියාද? ජාතික ජනබල වේගී දිහා. ඒ විතරක්ද? විදේශගත ශ්‍රී ලාංකිකයින් අපි පහුගිය කාලේ ලාංකිකයන් වාසය කරන රටවල් වැඩිපුර වාසය කරන රටවල් ගණනාවකට ගියා. ඒ හැම රටේම ලංකාවේ පුරවැසියන් විශාල අපේක්ෂාවකින් බලාපොරොත්තුකින් ඉන්නවා ජාතික ජනබල වේගයේ ජයග්‍රහණය දිස. ඒ නිසා අපි කියන්නේ මොනවද? අපි කරන්නේ මොනවද? අපි රට හදන්නේ කොහොමද? හදන්න ඉන්නේ කවුද කියලා අද හැම දෙනාම බලාගෙන ඉන්නවා. එහෙම නැද්ද? බලාගෙන ඉන්නවා. හැබැයි ඒ අපේක්ෂා පොදි බැඳගෙන බලාගෙන ඉන්නේ අපි කරේ බලාපොරොත්තුෙන් ඉන්න ජනතාව විතරද? නෑ. වැඩිපුරම අද බලාගෙන ඉන්නේ කවුද? කවුද? ජාතික ජනබල වේගයට එරෙහිව ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් අද වැඩිම බලාගෙන ඉන්නේ කාදියාද? ජාතික ජනබල වේගයේ තියා. වචනයක් වරදීද? අඩියක් තියෙනකොට වරදීද? කකුල පැටලෙයිද? බලාගෙන නැද්ද? බලාගෙන නැද්ද? බලාගෙන තියෙනවා. ඒ නිසා පැති දෙක අභියෝගයක් අපිට තිබෙනවා. එකක් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අපේක්ෂාවන් සහිතව අපි දිහා බලාගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් අපිට එරෙහිව යමක් හොයාගන්න පුළුවන්ද, දෙයක් කියන්න පුළුවන්ද කියලා සතුරත් බලාගෙන ඉන්නවා. එහෙනම් මොකද තියෙන්නේ? වඩාත් අනිවාර්යයි නේද? අනිවාර්යෙන් බලාගෙන ඉන්නවා නේද? ඒගොල්ල බලාගෙන ඉන්නව නේද වැඩිපුර? එනිසා අපිට වෙනදට වඩා වැඩි අභියෝගයක් තිබෙනවා. එක, අපි කරේ අපේක්ෂාවන් පොදි බැඳගෙන ඉන්න ජනතාවගේ අපේක්ෂාවන් ගිලිහෙන්න ඉඩ නොදී ජයග්‍රහණය දක්වා මේ ඉදිරියට ගෙන යන්න. ඒක එක අභියෝගයක්. දෙක, අපේ සතුරාට කිසිදු අවස්ථාවක් නොදී ඉවසීමෙන් සලසුම් සහගතව මේ යාත්‍රාව ජයග්‍රහණය සඳහා මෙහෙවන්න. ඒ වැඩි අපිට තියෙනවා. මෙතෙන්ට එක්රැස්සලා ඉන්නේ කවුද? මේ නිකන් පෝස්ටරයක් දැකලා ආපු අය නෙවෙයි. අද අපිට තිබෙන්නේ හුදු මහජන බලයක් නෙවෙයි. නිකන් මාලිමාවට ඡන්ද දෙනව, මාලිමාව ජයග්‍රහණය කරන්න ඕන කියලා කියන ජනතාවක් විතරක් නෙවෙයි. මෙතෙන්ට අද එක්රැස් වෙලා ඉන්නේ සංවිධානාත්මක මහජන බලයක්. එමනි විදි ඔබ හැම දෙනාම ගමේ කොට්ටාස සභාව නියෝජනය කරනවා. එමනි ඔබ හැම දෙනාම ආයතන සභාව නියෝජනය කරනවා. එමනි එනිසා අද ඔබ සංවිධානාත්මක මහජන බලයක්. අපිට ඕන හුදු විසුරුණු මහජන බලයක් නෙවෙයි. ඔහේ කඩාගෙන යන මහජන බලයක් නෙවෙයි. අපිට අවශ්‍යයි විනයක් සහිත සංවිධානාත්මක මහජන බලයක්. අද මේ මැයි දින, අපේ මැයි දින හතරම දිහා බලන අයට එකක් අපි ඔප්පු කරන මොකද්ද? විනයක් සහිතම ව්‍යාපාරය ජාතික ජනබල වේගී.
මේ විශාල අවකාශතික රශ්මි ඔබ මේ වේදිකාව දෙසට ඇස යොමු කරගෙන නොසලී බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔබට විනයක් තියෙනවා එහෙමද හැබැයි අනෙක් වේදිකාව බැලුවොත් අනෙක් වේදිකාවක අවට ඉන්න පිරිස දිහා බැලුවොත් විනය සහිත දේශපාලන ව්‍යාපාර නෙවෙයි දැක්කනේ හරෙන් පනාන්දු කියන මොකද්ද හැම බස් එකකටම බෝතල් 5 ගානේ දානවා 10 ගානේ ආ හැම බස් එකකටම බෝතල් 10 ගානේ දානවා යනකොට නම් බොන්න එපා එනකොට බොන්නලු ඉදී බෝතල් 10 තියාගෙන නේද ඒකනේ මොකද්ද ඒගොල්ලෝ විනයත් වෙන දේශපාලන ව්‍යාපාරය නෙවෙයි අපි විනයත් වෙන දේශපාලන ව්‍යාපාරය ඒ විතරක්ද මේ හැම මේ පෙළපාලියක්ම මේ රැස්වීමත් දිසා බලපුවාම පෙන්වන්න කරන මොකද්ද මේක තමයි සංවිධානාත්මකව මේ රැලිය සාමයි පෙළපාලි එහෙම නෙවෙයිද ඒක සංවිධානාත්මක පෙළපාලිය අන්නේ සංවිධාන බලයත් ඒ විනයත් මේ රටට අවශ්‍යයි මේ රට ඔහෙ ඕපපාතිකව ගලාගෙන යන රටක් විනයක් නැති රටක් අපරාධ වලින් ගහන වෙච්ච රටක් සංවිධානාත්මක මෙහෙයුමක් නැති ආණ්ඩුවක් රනිල් කරන දේ අමතක දන්නේ නැ ඇමති කරන දේ රනිල් දන්නේ නැ මෙහෙම ආණ්ඩුවට යන්න පුළුවන් සංවිධානයක් නැති විනයක් නැති ආණ්ඩු තියෙනව පක්ෂ තියෙනව ඒ පක්ෂ වලට කරන්න පුළුවන් මොකද්ද ඒ පක්ෂ වලට කරන්න පුළුවන් මේ විනාශය මේ විදියට මිදිරියට ගෙන යන්න විතරයි රනිල් වික්‍රමසිංහට පුළුවන්ද අපේ රට විනයක් ගේන්න බෑ සජිත් ප්‍රේමදාසලාට පුළුවන්ද අපේ රට විනයක් ගේන්න බෑ මේ රට හදන්න විනයක් අවශ්‍යයි නීතියට ගරු කරන සමාජයක් අවශ්‍යයි නීතියට යටත් වෙන සමාජයක් අවශ්‍යයි අන්නේ සමාජයේ ගොඩනැගීම ජාතික ජන බලවේගයට අත්තරින්න බැරි ලෙස පැවරී තිබෙන වගකීම අපි එක ඉටු කරන්න ඕන ඒ විතරක් නෙවෙයි මේ රට ගොඩනගන්න සංවිධානාත්මක මෙහෙයුමක් අවශ්‍යයි නිකං නේද මම දැක්කා ඊයේ රනිල් වික්‍රමසිංහගේ මේ දින වේදිකාවේ සින්දු කියන්න ඉන්දියාවෙන් කට්ටියක් ගේනවා දැක්ක නේද ඉන්දියාවෙන් ගායක ගායිකාව පහක් ගේනවා සින්දු කියන්න දැක්කනේ කටුනායක ගුවන්තොටුපළේදී එම කණ්ඩායම පිළිගන්නේ කවුද සංචාරක මණ්ඩලය දැන් රනිල්ගේ මේ රැස්වීම සංචාරක මණ්ඩල රැස්වීමක් ඒක ආණ්ඩුවේ වැඩක් නේ හැබැයි ආණ්ඩුවේ කට්ටියනවා පිළිගන්න හැබැයි රනිල් වික්‍රමසිංහ එකක් දන්නවා රනිල්ට අද සින්දු කියන්නත් ගේන්න වෙන්නේ ඉන්දියාවෙන් චන්දෙට චන්දෙත් රනිල් වික්‍රමසිංහට ගේන්න වෙන්නේ ඉන්දියාවෙන් ලංකාවෙන් නම් නොවන බව පැහැදිලි කියන්න බෑ එනිසා මොකද්ද ඒගොල්ලන්ට විනයක් නැහැ සංවිධානාත්මක බලයක් නැහැ අපේ රට අවශ්‍යයි අද විනයක් සහිත දේශපාලන ව්‍යාපාරයක් මේ අපරාධ වලින් ගහන වෙලා තියෙන සමාජයේ මේ කඩා වැටීමට භාජන වෙලා තියෙන සමාජයේ යම් විනයකට ගේන්න ඕන අන්න ඒක ගේන්න පුළුවන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවකට විතරයි අපි මේ අත තියලා තියෙන පොඩි වැඩකට නෙවෙයි හොඳට මතක තියාගන්න අපි මේ ජාතික ජන බලවේගයේ ගොඩනගන්නේ පක්ෂයකට විරුද්ධව තව පක්ෂයක් නෙවෙයි එහෙමනම් මෙතන ඉන්න පුළුවන්ද පාරම්පරිකව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද දීපු දහස් සංඛ්‍යාත ජනතාවක් අද මෙතන ඉන්නව නැද්ද ඔය අත උස්සන්නේ ඔය ඉන්නවනේ මේ ඉන්නේ ඒගොල්ලෝ තමයි ගිය පාරක් දීපු අය හරිද මෙතන ඉන්නේ පාරම්පරික එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දීපු අයද අද එකෙන් ගැලවෙලා මේ මාලිමාව වේදිකාව ආසන්න ඉන්නව නැද්ද ඉන්නව ඒ කියන්නේ මොකද්ද මේ පක්ෂයකට විරුද්ධව පක්ෂයක් නම් ජාතික ජන බලවේගයේ පක්ෂය එක්සත් ජාතික පක්ෂ කට්ටිය හිට යන්න ඕන නෑ ජාතික ජන බලවේගයේ හුදු පක්ෂයක් නෙවෙයි මේක තව පක්ෂයකට විරුද්ධව ගොඩනගලද පක්ෂයක් නෙවෙයි මේක තව පුද්ගලයකට විරුද්ධව ගොඩනගලද පුද්ගලයක් නෙවෙයි ඒගොල්ලන්ගේ එහෙමනේ
රනිල්ට විරුද්ධෝ සජිත්. නැත්තන් සජිත්ට විරුද්ධෝ තව කෙනෙක්. එහෙම නෙවෙයි. මේක පුද්ගලයකට විරුද්ධව පුද්ගලයක් ගොඩනැගීම සඳහා ව්‍යාපාරයක් නෙවෙයි. මේක පක්ෂකට විරුද්ධව තව පක්ෂයක් නෙවෙයි. මේක මොකද්ද? ලංකා ඉතිහාසයේ ගොඩනගෙන ප්‍රබලතම මහජන ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය කියලා කියන්නේ. එනිසා තවදුරට පක්ෂ කෝණයෙන් පාට කෝණයෙන් බලන එක අපි අවසන් කරමු. අපි පැරණි සහෝදරුන්ට අපි කියනවා, අපි මේ දිනේ පවත්වන්න පටන් ගත්තා 1995. මා දන්නා මෙතන 1995 ඉඳන්ම මේ දින වලට සහභාගී වෙච්ච පිරිස ඉන්නවනේ. ඒ වගේම පක්ෂ විශාල කඩාවැටීමකට භාජනය වෙනවා, ඡන්ද අඩු වෙනවා, පක්ෂ කට්ටිය දාලා යනවා. ඒත් අල්ලගෙන හිටපු පැරණි සහෝදර සහෝදරියන් විශාල ප්‍රමාණයක් මෙතන ඉන්නවා. එහෙමනේ, එහෙම ඉන්නේ. හැබැයි ඒ වගේම මීට පෙර අපිට සවන් දුන්නේ නැති, මීට පෙර අපිත් එක්ක එකතුනේ නැති, මීට පෙර වෙන පක්ෂ වලට වැඩ කරපු දහස් සංඛ්‍යාත පිරිසකුත් මෙතන ඉන්නවා. එහෙමනේ, 90%ක් ඉන්නවා අය. හරිද? ඒකෙන් කියන්නේ මොකක්ද? දැන් අපි ගොඩනගන්නේ මහජන ව්‍යාපාරයක් නම් අපි පැරණි වෙන්න පුළුවන්, අපි අලුත් වෙන්න පුළුවන්. හැබැයි ඒ වගේම තාමත් අපි දිහා බලාගෙන එළියේ ඉන්න දහස් සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. අන්නේ සියලු දෙනාම සම මට්ටමේ තියලා අපි එකතු කරන්න ඕන මේ වැඩේ කරන්න. ඕන නැද්ද? ඕන. දැන් මන් දන්නවා සමහර අය කියනවා 100%, 51 වෙන්න හාස්කමක් වෙන්න ඕන. එහෙම කියනවනේ. 100%, 51 වෙන්න මැජික් එකක් වෙන්න ඕන. එහෙම කියනවනේ. මත තබා ගන්න. ඒක හාස්කමක්වත් මැජික් එකක්වත් නෙවෙයි. ඒක අද ලංකාවේ යථාර්ථය බවට පත් වෙලා ඉවරයි. ඒක තමයි ඇත්ත. අපි මේ දිනේ තියෙන ගෝල් පේස් පිට්ටනිය ඉල්ලුවා කොළඹ. හැබැයි දුන්නේ නෑ. ඊට පස්සේ බොහොම අමාරුවෙන් තැන් කීපයක් ඉල්ලලා පාරක් ගත්තා. අපි ඒක දිහා බලනකොට හිතුවා 1,03,000 පිරිසක් මේ රැස්වීම වලට සහභාගී වීමට නියමිතව තිබෙනවා. ඒ නිසා කොළඹ ගෝල් පේස් පිටිය දුන්නත් අපිට මදි. ලිප්පෙන් වටරවුමත් අපිට මදි. ඒ නිසා අපි කල්පනා කරා, හැමදාමත් අපි පහුගිය කාලේ යාපනයේ තිබ්බා, ඊට අමතරව තව රැලි 3ක් තියන්න ඕන කියලා මාතර, කොළඹ සහ අනුරාධපුර. හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? මේ මාතරට මේ ගලලා තියෙන මහා ජනගංග දෙස බලපුවාම කොළඹට ගියානම් තාමත් කොට්ටාව හයිවේ ගේට්ටුව ගාව බස් ටික නැති. ඔය ගේට්ටුවෙන් දාන්න පුළුවන්ද මේ බස් ටික? එනිසා මාතර ලක්ෂ ගණනක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ කතා කරලා ඉවර වෙලා මං ඉක්මනින් යනවා කොළඹ, ඒ රැස්වීමට සහභාගී වෙන්න. හරිද? එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? අද දෙවන්තම ජනතාවගේ විශ්වාසයත් ජනතාවගේ බලයත් මාලිමාවට එකතු වෙලා ඉන්නවා. එහෙමනි. ඒ නිසා මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වැඩක්, ගහන්නම ඕන ගේමක් නේද? හරි. තව කොච්චර කාලෙද තියෙන්නේ? තව කොච්චර තියෙන්නේ? ජුනි, ජූලි, අගෝස්තු. අගෝස්තු මාසේ ඡන්දෙ පටන් ගන්නවා. ඡන්දෙ දක්වා තියෙන උපරිම මාස 3යි. අපි දැන් දීර්ඝ කාලයක් විවිධ ආකාරයෙන් අපි වැඩ කරා. වැඩ කරා නේද? එහෙම වැඩ නොකරන්න මේ තරම් මහා ජන ගඟක් මේ මාතරට කැඳවන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. විශාල ලෙස වැඩ කරා. ඒ වැඩ කිරීම කොච්චරද කියනවනම් අපිට එකතු වෙලා ඉන්න මේ ජනතාවගේ සාර්ථකත්වයෙන් අපේ වැඩ කිරීමේ ජයග්‍රහී බව පෙන්නනවා.
ඒකෙන් විතරක් නෙවෙයි සතුරාගේ කලබලවීම සතුරාගේ ඇන්ඩියාව බේරෙන්න බෑ අර සජබෙ කියලා එකක් ඉන්නවොත් ඇන්ඩියාව අපිට පාර දුන්නේ එහෙට පාර දුන්නේ අපිත් එක්ක එන්න දරෙහෙත් එක්ක මල විකාරය අපි ලෙඩ ඊට අපිට විවාදයකට එන්න කියලා තියෙනවා නේද අපි මැයි 15ට කලින් දින 4ක් දුන්නා දින 4ම යාට වැඩ කිව්වා රැත් වැඩ ඊට පස්සේ අපි දැන් කියලා තියෙනවා මැයි මාසේ 20ට පෙර එයා දිනයක් දෙන්න ඒ ඕන දිනයකට අපි ලෑස්ති මොකද මේ ඇන්ටියාව ඉවර කරන්න ඕන මේ ලෙඩේ ඉවර කරන්න මලල් කරදරයක් නේ ලෙඩක් නේ මොනරාගල පැත්ත ගිහිල්ලා පහේ සිස්සත් ළමයි එකතු කරගෙන මම බය නැහැ විවාදට නිවට ඒ වගේ පැනලා යන්නේ නේ වැඩිම බය හාදයා තමයි සෝන ගාවින් හු කියාගෙන යන්නේ එමණ නේද මේ මල කරදරයක් මේක ඉවර කරන්න ඕන ලෙඩ නේද අපිට ගොඩක් වැඩ තියෙනවා මේ ලෙඩ බලා ගන්න වැඩක් තියෙන නේද මේ ලෙඩ්ඩුන්ට සාත්තු කරන්න වෙලාවක් තියෙනද අපිට එනිසාට හොඳම සාත්තුව දෙන්න මැයි 20ට පෙර එයා ඕනෑම දිනයක් දෙන්න ඒ දිනේට අපි ලෑස්ති මැයි 20න් පස්සේ මැයි 20න් පස්සේ එක්ක මැයි 20ට කලින් ලෙඩේ ඉවර කරනවා එක්ක මැයි 20න් පස්සේ ලෙඩේ ඉවර කරනවා කොහොමත් ලෙඩේ ඉවරයි මේ මොකද්ද මේ කරදරය මල වදේය අපි මොකද කරන්නේ අපි දේශපාලන න්‍යාය පත්‍රයක් හදාගෙන එකින් එක හරියට වැඩ කරමින් යනවා කොට්ටාස සභාව ටික ගොඩනගනවා කාන්තා සමුළු ටික පවත්වනවා ආසන සමුළු ටික පවත්වනවා තරුණ රැස්වීම ටික පවත්වනවා ත්‍රිවිධ හමුදා හිටපු විශ්‍රාමික නිලධාරීන් එකතු කරනවා පොලිස් සාමිකය හදනවා නීති සාමිකය ගොඩනගනවා ඉංජිනේරුවන්ගේ සමුළුව එළබෙන ජූනි මාසේ පළවෙනිදා කොළඹදී පවත්වනවා විශ්‍රාමිකයන් රාජ්‍ය සේවයේ එකතු කරනවා ගමේන සමෘද්ධි නිලධාරියා ගමේන සංවර්ධන නිලධාරියා අපි එකතු කරනවා අපි හාමුදුරන් වහන්සේලාගේ පන්සලට එනවා දේශපාලන සාකච්ඡා කරනවා ඒක බලවේගයක් හැටියට ගොඩනගෙනවා අපි කතෝලික පූජකතුමා නේද මෞලවීතුමා එවැගේම Hindu පූජකතුමා අපි එකතු කරනවා ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරනවා අපි වැඩ කරනවා සජිත් ඇන්ඩියා අන්දෝනා ලෙඩ හරිද එනිසා අපි මේ වැඩ කරමින් යන්න ඕන හැබැයි දැන් මාහුගෙන් ඉල්ලනවා ඊටම ප්‍රවේශම් වෙන්න සතුරා ප්‍රබල ලෙස කලබල වෙලා ඉන්නවා එනිසා ඔබ අතින් කිසිදු අත්වරද්දක් වචනයක වැරද්දක් කිසිදු නේද පසුතැවීමකට තුඩු දෙන කිසිවක් කරන්න එපා මොකද කියන්නේ එම කරන්න එපා හරිද මොකද සතුරට වෙන වැඩ නැහැ ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ මුළු දේශපාලනයක් නැහැ රනිල්ට තියෙනවද එයාගේ න්‍යාය පත්‍රය මොන න්‍යාය පත්‍රයක් නේද රනිල්ට තියෙනවද න්‍යාය පත්‍ර රනිල් ආවේ මොකටද සිංගප්පූරුව කරන කිපු නායකයෝ හාල් කිලෝ 10ක් බෙදෙනවා නේද ඒත් පුස්කප්පුවද හරි මොකද මේ වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට කියන්න කතාවක් නැහැද රාජපක්ෂලාට කියන්න කතාවක් නැහැද සජිත් ප්‍රේමදාසලාට කියන්න අලුත් කතාවක් නැහැද අද මේ රට ගොඩනගෙන නව යුගයක පරිවර්තන ගැන ජනතාවට ගෙන යන සංවාදයේ තියෙන්නේ මාලිමාව ඇතුලේ එනිසා අපි කිසි වැරද්දක් අත්වරදීමකින් හරි මගහැරීමකින් හරි කරන්න එපා දෙක වැඩ කරන්න මාස 3යි අපි ජීවිත කාලේ විශාල කාලයක් කැප කරලා අපේක්ෂාවන් සහිතව මේ ජයග්‍රහණ බලාපොරොත්තු වෙන හිටියා දැන් ජයග්‍රහණේ කඩයිමට අපි ඇවිල්ලා තියෙනවා නැද්ද නා ජයග්‍රහණේ කඩයිමට නම් ඇවිල්ලා තියෙන අද් දෙක බඳගෙන ඉමුද දැන් සහෝදරය දිනලා තියෙන්නේ නෑ දැන් තමයි වැඩියෙන් වැඩ කරන්න ඕන වැඩියෙන් වැඩ කරන්න ඕන මොකටද ජාතික ජන බලවේගය නැප්පත් කරගෙන තියෙන ජයග්‍රහණය විජයග්‍රහණේ බවට පරිවර්තනය කිරීම සඳහා වැඩ කරන්න පටන් ගන්න ඒ වගේම අපි අතර සමගිය වෙන දඩට වඩා වැඩියෙන් තියෙන්න ඕන අලුත් පරණ වැඩ කරපු අය දරාග පැත්තකින් තියන්න ජනතා විමුක්ති පෙරමුණේ පරිණි සමාජිකය එක්සත් ජාතික පාක්ෂයෙන් අලුතෙන් බලාපොරොත්තු වූ සමාජිකය
හම්බන්තොට මාතර මේ ගාල්ලේ මහින්ද රාජපක්ෂලාගෙන් ගැලවිලා බුරුතු පිටින් එන ජනතාව ඉන්නෝනේ එහෙම ඉන්නෝනේ ඒගොල්ලෝ අපි කවුරුවත් 1 2 3 කියලා එහෙම බෙදීම් නැහැ අපි ඔක්කොටම තියෙන එක පොදු අරමුණක් සෑම සමාජිකෙක්ම ඒ පොදු අරමුණ වෙනුවෙන් ගම්මැතුලේ සාමික වැඩ කරමු මා හිතනවා අද අපි පවත්වන මේ මයි රැලිය මට හිතනවා වෙලාවට රනිල් ගෝල් පේස් පිටිය නොදුන්න එකත් හොඳයි කියලා නේද දැන් මොකද වෙලා තියෙන්නේ ගෝල් ෆේස් පිටියට නොදෙවිනි ලෙස මාතර වෙරළ තීරය ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් පිරලා ඉන්නේ එනිසා මේ බලාපොරොත්තුව ජයග්‍රහණයෙන් අපි කෙලවර කරමු මේක අපිට ජයග්‍රහණයට ගෙනියන්න පුළුවන් සහතික වශයෙන් ජයග්‍රහණය ගන්න පුළුවන් ඊට පස්සේ අපි එකතු වෙලා රට හදමු ඒ වෙනුවෙන් සියලු දෙනා වැඩ කරමු මැදිහත් වෙමු පෙරටෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා